අවසාන ධර්ම දේශනා. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අපට පෙන්වා වදාළ අපගේ ගෞරවනීය ගුරුදේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද වස්සාන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවකට සම්බන්ධ වී මේ කවුරුත් සිටින්නේ. ඒ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමේ අදහසින් හැම දෙනාම මේ සූදානම් වෙලා සිටින්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝකයේ යම්තාක් ධර්මයන් නැද්ද, ඒ සියලු ධර්මයන් අතරින් අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ සමකල නොහැකි ධර්මය. උන්වහන්සේගේ ධර්මයට කියනවා අමා ධර්මය. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේ උන්වහන්සේ දිවා රාත්‍රී නොබලා චාරිකාවේ වඩිමින් පිනැති දෙව් මිනිසුන් හට උන්වහන්සේ මේ අමා ධර්මය දේශනා කළා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක භික්ෂූන් වහන්සේලාට දේශනා කළා, මහණෙනි, කවුරු හරි ඔබට කිව්වොත් පින්නත ඔබට දැන් තියුණු ආයුධයකින් උදේවරුවේ තියුණු ආයුධයකින් පාරවල් 100ක් ඔබට ඔබේ ශරීරයට දැන් අපි ගහනවා, ආයුධයකින් පහර දෙනවා. ඒ වගේම දහවල් කාලයේදී ඔබේ ශරීරයට තියුණු ආයුධයකින් වාර 100කින් පහර දෙනවා. රාත්‍රී කාලයේදී තියුණු ආයුධයකින් ඔබට කිව්වොත් කවුරු හරි 100 වතාවක් පහර දෙනවා. ඒ විදිහට දවසට තියුණු ආයුධයකින් 300 වතාවක් ඔබට පහර දෙනවා. ඒ වගේ අවුරුදු 100ක් මුළුල්ලේ ඔබට ආයුධයකින් පහර දීලා ඔබව දුකටපත් කරනවා.
ඒ අවුරුදු 100 ඇවෑමෙන් ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා මහණෙනි ඔබට කවුරු හරි කිව්වොත් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒකට කැමති වෙන්න උන්වහන්සේ වදාලා මහණෙනි ඒකට හේතුව කුමක්ද මහණෙනි චතුරාර්ය සත්‍ය අවබෝධ නොකොට මේ සංසාරේ ගමන් කළහොත් ශරීරයට ලැබෙන ආයුධ වලින් පහර කන වාර ගාන මහණෙනි නිම කරන්න බෑ. එතරම් දුකක් විඳින්නට සිදු වෙනවා. ඉතින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් මේ පැමිණි දීර්ඝ වූ සංසාර ගමනින් කෙනෙකුට නිදහස් වීමේ භාග්‍යය උදා වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අබෑට තරමේ ගල් කැට හතක් උන්වහන්සේ තියලා පෙළට මහණෙනි මේ ඉතාමත් කුඩා ගල් කැට හතද විශාල අර ඈතින් පේන හිමාල පර්වතයේද ඉතින් බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්න භාග්‍යතුන් වහන්සේ හිමාල කන්ද කොයිතරම් විශාලද මේ අවෑට තරමේ ගල් කැට හත එක්ක සංසන්දනය කරන්නට බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් ඔබ ඔබට විඳින්නට තියෙන දුක හිමාල කන්ද වගේ ප්‍රමාණයක් ඔබ සය කරනවා. සේවි යනවා. ඔබට ආත්මව හතක් ඇතුළත මේ අවෑට ප්‍රමාණයේ මේ ගල් කැට හත වගේ ඉතාමත් ස්වල්ප වූ දුකක් පමණයි ඔබට විඳින්නට තියෙන්නේ. ඉතින් උන්වහන්සේ නිරන්තරයෙන්ම ශ්‍රාවකයන්ට යොමු කළේ ඒ නිසා මහණෙනි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යෝගෝ කරණීයෝ උත්සාහ කරන්න වීරිය කරන්න උන්වහන්සේ හැමතිස්සෙම ශ්‍රාවකයන්ට දේශනා කළේ මහණෙනි හිස ගිනිගත්තොත් ඔබගේ වස්ත්‍රයේ ගිනි ඇවිලුනොත් යම් කෙනෙකුගේ ඔහු කුමක්ද කළ යුත්තේ භික්ෂුන් වහන්සේලා දේශනා කළා භාග්‍යතුන් වහන්සේ එයා ඒක නිවා ගන්න ගින්න නිවන්න ගොඩාක් උත්සාහයක් වීරියක් වෑයමක් කරන්න ඕනේ උන්වහන්සේ වදාලා මහණෙනි හිසට හෝ වස්ත්‍රයට ගිනි ඇවිලුනොත් ඒ ගැන හිතන්න ඕනේ මහණෙනි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නමයි උත්සාහයක් වීරියක් කැපුවේ යුත්තේ මොකද හේතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් මේ සංසාර ගමනින් ඔහු අත් මිදෙනවා ඉතින් අන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමේ මූලික චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උපකාර වන්නේ මේ පටිච්ච සමුප්පාදය සාදුකං යෝනිසෝ මනසිකරෝති මනාකොට නුවණින් මෙනෙහි කිරීම බුදුරජාණන් වහන්සේ දේශනා කළ යම් කෙනෙක් මේ පටිච්ච සමුප්පාදය හොඳට අහලා මතකේ දරාගෙන මේක නුවණින් විමසුවොත් ආර්ය න්‍යාය යටතේ ආන් ඒ කෙනාට සම්මා දිට්ඨිය උපදිනවා සත්‍ය ඥානය උපදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපට මේ පටිච්ච සමුප්පාදය ගැන සර්ව සම්පූර්ණ ලෙස උන්වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. එක්තරා අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ
බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මේ ගැඹුරු අර්ථ තියෙන මේ පටිච්ච සමුප්පාදය මට නම් සරලව තේරෙනවනේ. එච්චර ගැඹුරක් මට පේන්නේ නැහැනේ මේ පටිච්ච සමුප්පාදේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මා හේවං ආනන්ද මා හේවං ආනන්ද ආනන්ද එහෙම කියන්න එපා. ආනන්ද එහෙම කියන්න එපා. ගම්බීරෝ ඡායං ආනන්ද පටිච්ච සමුප්පාදෝ ආනන්ද මේ පටිච්ච සමුප්පාදය ගැඹුරුයි. ගම්බීර වාසෝ ගැඹුරු අර්ථවලින් යුක්තයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එවමයන් පජා පින්වත් ආනන්ද මේ ලෝක සත්වයා තන්තා කුලක ජාතා ගුලා ගුණ්ඩික ජාතා මුච්ඡබ්බ භූතා අපායං විනිපාතං නාතිවත්තති. උන්වහන්සේ වදාලා ආනන්ද මේ පටිච්ච සමුප්පාදය අවබෝධ නොවීම නිසා මේ ලෝක සත්වයා හරියට අවුල් වෙච්ච නූල් පන්දුවක් වගේ කැඳ හැලියට දමපු නූල් කැටයක් වගේ අවුලෙන් අවුලට පත් වෙලා හරියට බුබුස්තන මිටියක් අවුලෙන් අවුලට පත් වී යන්නේ යම්සේද සැවැන්දරා මුල් එකිනෙකට පැටලී තිබෙන්නේ යම්සේද ආනන්ද අන්නේ වගේ මේ පටිච්ච සමුප්පාදය අවබෝධ නොකළ නිසාම මේ සංසාරගත සත්වයාට එයින් එතර වෙන්නට බැරිව ඉන්නවා. එතන අන්නේ පටිච්ච සමුප්පාදය අවබෝධ කළොත් මේ සංසාර ගමනින් එතර වී යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වදාළ පටිච්ච සමුප්පාදය අදාපි ඉගෙන ගන්නේ විඳීම පිළිබඳව. වේදනාවේ යථා ස්වභාවය. දැන් අපි ගත්තොත් පටිච්ච සමුප්පාදය විමසිය යුත්තේ ශ්‍රාවකයා ජරා මරණේ සිට. මේ ජරා මරණ හටගන්නේ කුමක් ඇති කල්හිද? ඉපදීම ඇති කල්හි ජරා මරණ ඇත. ඉපදීම උපදින විටම ජරා මරණ උපදී. නැවත ශ්‍රාවකයා කල්පනා කළ යුතුයි මේ ඉපදීම කුමක් ඇති කල්හිද හටගන්නේ? භවයේ ඇති කල්හි ඉපදීම ඇත. භවයේ උපදින විටම ඉපදීම උපදිනවා. මේක තමයි මෙනෙහි කරන්න තියෙන්නේ. යෝනිසෝ මානසිකාර්ය මනාකොට තමන් කරගන්න තියෙන්නේ නුවණින් විමසන්න තියෙන්නේ මේක. කුමක් ඇති කාලයේද මේ භවය ඇති වෙන්නේ? උපාදානේ සති භවෝ හෝති. උපාදාන ඇති කල්හි භවය ඇත. උපාදාන උප්පාදා භවෝ උප්පාදෝ. උපාදාන උපදින විටම භවය උපදිනවා. කුමක් ඇති කල්හිද මේ උපාදාන ඇති වෙන්නේ? තණ්හාව ඇති කල්හි උපාදාන ඇත. තණ්හාව උපදින විට උපාදාන උපදී. මේ තණ්හාව ඇති වෙන්නේ කුමක් ඇති කල්හිද? ඔන්න විඳීම ඇති කල්හි තණ්හාව ඇත. විඳීම උපදින විටම තණ්හාව උපදී. බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදය විස්තර කරන විභංග සූත්‍රයේ විඳීම පිළිබඳ උන්වහන්සේ දේශනා කළා. මහණේ කුමක්ද විඳීම කියලා කියන්නේ? චෛමේ බික්කවේ වේදනා කායා. මහණෙනි මේ විඳීම හය ආකාරයකින් යුක්තයි. දැන් මේක තමයි පටිච්ච සමුප්පාදේ විදීම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආකාරය. මොනවද ඒ ආකාර හය? චක්කු සම්පස්සජා වේදනා. ඒ කියන්නේ මොකද්ද? ඇසේ ස්පර්ශයෙන් ඇතිවන විඳීම්.
Sota sampasa javedana. Kanes parsing at even vindim. Ghana sampasa javedana. Nasi is parsing hatagana vindim. Jivha sampasa javedana. Dive is parsing hatagana vindim. Kaya sampasa javedana. Kaya is parsing at even vindim. Mano sampasa javedana. Manase is parsing at even vindim. මූලික වශයෙන් විඳීම ආකාර තුනකින් යුක්තයි. සාමාන්‍යයෙන් අපිට ඇති වෙනවා සැප විඳීම. ඊළඟට අපිට ඇති වෙනවා දුක් විඳීම. ඊළඟට අපිට ඇති වෙනවා උපේක්ෂා විඳීම. සැපත් නෙවෙයි දුකත් නෙවෙයි මධ්‍යස්ථ භාවයක් තියෙන. සෑම මොහොතකම මේ විදීම අපතුල හට ගන්න. සීනුවන බලවත් නැති නිසා මේක අපිට හොයන්න බෑ. සෑම මොහොතකම මේ හේතුඵල ක්‍රියාකාරීත්වය මේ අභ්‍යන්තරයේ සකස් වෙමින් තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සැප විදීමට සසරේ ගමන් කරන සත්වයා තුල ඇති වෙන්නේ රාග අනුසය. සැප විඳීමට ඇලුම් කරනවා. දැන් අපිට ආසාවක් ඇති වෙන්නේ දැන් අපිට ඔන්න ඇඟට සිසිල් සුළඟක් එනවා. දාඩිය දාන් ඉද්දි අපි ඔන්න අපිට හුලම් පොදක් එද්දි අපි සතුට වෙනවා. සැප විඳීමට ඇති වෙන්නේ රාග අනුසය. ඊළඟට බුදුරජාණන් වහන්සේ අදාලා දුක් වේදනාවට ඇති වෙනවා පටිඝා අනුසය. අකමැත්ත පිළිකුල අමනාප ස්වභාවයක් සසරේ ගමන් කරන සත්වයාට ඇති වෙනවා. දුක් විඳීමේදී ඒකනේ මේක මට එපා කියලා බැහැර කරනවා. සැපේ හොයාගෙන මිනිස්සු දුවන්නේ නැද්ද? ඒකයි ස්පිරිතාලවල ඉන්න මිනිස්සු බලන්න. මේ කකුල් අතපය කපලා මේන ටීවී එක බලාගෙන ඉන්නවා. රේඩියෝ එක කනේ ගහගෙන ඉන්නවා. ටෙලිෆෝන් නොබෝබ ඉන්නවා. ඒ දුක් විඳීමට පිළිකුලක් අමනාපයක් ඒක විඳින්න අකමැත්තක් ඒකෙන් පැනලා යන්න උත්සාහ කරනවා අවබෝධ කරන්නේ. ඊළඟ උපේක්ෂා විදීමට පින්නතුනි බුදුරජාන් වහන්සේ වදාලා හටගන්නේ අවිජ්ජානුසය. ඒකට මුලා වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මෙන්න මේ මහණෙනි ඇතිවන සැප දුක් උපේක්ෂා විඳීම්. එතකොට මේ විඳීම හටගන්නේ පින්නොත් නේ ඉබේ නෙමෙයි. දැන් අපි හිතමු අපිට දැන් මේ සීතල සුළඟක් ඇඟට වැදෙනවා. එතකොට මේ විඳීම සැප විඳීමක්. එතකොට මේක කාය සම්පස්සජා වේදනා. කය තියෙනවා පහස දැනෙනවා. කයයි පහසයි විඥානයයි එකතුන ගමන් කය ස්පර්ශයෙන් ඇති වෙනවා විඳීමක්. ආන්නේකට වේදනා පච්චය තණ්හා. ඒකට අපි ඇලෙනවා. සැපට විතරක් නෙමේ දුකටත් උපේක්ෂාවටත්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුක්ත නිකායේ සලායතන සංයුත්තේ වේදනා වික්කවේ අනිච්චා. මහණෙනි මේ විඳීම් මේ හටගන්න සෑම විඳීමක්ම අනිත්‍යයි. යදනිච්ඡන් තන් දුක්ඛං
මහණෙනි යමක් අනිත්‍යද ඒක දුකක් යන් දුක්ඛං තද නත්තා මහණෙනි අනිත්‍ය වූ දුක් වූ යමක් ඇද්ද ඒක තමාට ඕන විදිහට වසඟේ පවත්වන්න බෑ දැන් අපි උත්සාහ කරන විදීම තමන්ගේ වසඟේ පවත්වන්න ස්පර්ශය නැති වුණ ගමන් මේක නැති වෙලා යනවා ස්පර්ශය තියෙනකන් තියෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා යම් පන අනිච්චං යමක් අනිත්‍ය නම් දුක නම් ඒක තමාගේ වශයෙන් පවත්වන්න බැරි නම් කල්ලන් නුතං සමනු පස්සිතුං මහන්නේ ඒක මුලාවෙන් දකින එක හොඳයිද ඒතම් මම මේ විඳීම මම ඒසෝ හමස්මි මේ විඳීම මගේ ඒසෝ මේ අත්තාති මේක තමයි මගේ ආත්මය කියලා මුලාවෙන් සලකන එක මහන්නේ හරිද කියලා නෝ ඉතින් ඒ කාලේ භික්ෂුන් වහන්සේලා ප්‍රඥාව මෝරපු සසරේ පින් කරපු උතුමන් වහන්සේලා නුවණින් මෙනෙහි කරමින් පිළිතුරු දෙනවා නොහේ තම්බන්තේ ස්වාමිනී ඒක මුලාවෙන් සලකන එක ගැලපෙන්නේ නැහැ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා තව එක්තර අවස්ථාවක වේදනා භික්කවේ අනිච්චං අතීතානාගතං මහණෙනි මේ ඇතිවන විඳීම් අතීතයේ ඇතිවුන විඳීමුත් මහණෙනි අනිත්‍යයි දැන් ඔන්න උදේ අපිට ඇති වුණා විඳීම් දවල් අපි කෑම කද්දී ඇති වුණා විඳීම් දැන් මේ සෑම මොහොතේම දැන් ඔන්න අපිට අද දවසේ නොඑක ආකාරයේ විඳීම් ඇති වුණා. සමහරට අපිට කරුරේ බණීදී අපිට දුක් දුක හට ගන්නවා. මීට කලින් අපිට ඔන්න ලෙඩ වෙලා අපි සෑහෙන දුක් විඳා. රසට සමහර විට අපි පාටි වලට ගිහිල්ලා කෑවා සින්දු අහලා සතුටු වුණා. අනිත්‍ය අතීතයේ විඳීම්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහන්නේ මේ විඳීම අතීතයේ විඳීම අනිත්‍යයි. වේදනා භික්කවේ අනිච්චං අතීතානාගතං මහණෙනි අනාගතයේ ඇතිවෙන විඳීමුත් අනිත්‍යයි කෝපනවාදෝ පච්චුප්පන්නස්ස මහණෙනි වර්තමානයේ ඇතිවෙන මේ විඳීම් වල අනිත්‍ය ගැන කවර කතාද? තුරුමා ලස්සන ධර්මයක් අද කාලේ වගේ නෙමෙයි ඒ කාලේ නෙළුම් පොහොට්ටුව සූර්යා පායනකම් හිරු පායද්දිම නෙළුම් මල පෙති දිගෑරලා පිපෙනවා. අන්නේ වගේ සංසාරයේ පින් රැස් කරපු පින්වන්තයන් බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී ඒ පරිසරයට ආවා. උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරද්දී පිපාසිතව හිටපු දිලඳු මිනිස්සෙක් වෙහෙසටපත් වෙච්ච කෙනෙක්ට පැන් ටිකක් සිසිල් පැන් ටිකක් ලැබුණාම ඒක වීගෙන යන්නේ යම්සේද ආන් ඒ විදිහට ඒ අයගේ සිත්වලට මේ ධර්මයේ උරනවා. අද කාලේ අපේ අභ්‍යන්තරයේ ධර්මයේ උරන්නේ නැහැ. ලඟින් යනවා අපි උරා ගන්නෑ. මේ අපි අහනවා අපිට සිතේ පවත්වා ගන්නට උත්සාහ කළත් අමාරුයි. ඒකයි අද තියෙන ස්වභාවය. මේ සෑම බුද්ධ දේශනාවකම අවසානයේ රහතන් වහන්සේ නමක් මාර්ගඵලලාභී ශ්‍රාවකෙක් බිහි වී තිබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒවම් පස්සම් භික්කවේ සුතවාරයේ ශාවකෝ. උන්වහන්සේ දේශනා කළානේ මහණෙනි විඳීම අතීතයේ විඳීමත් අනිත්‍යයි අනාගතයේ හටගන්න විඳීමත් අනිත්‍යයි වර්තමානයේ ඇතිවෙන විඳීමේ අනිත්‍යය පිළිබඳ කවර කතාද?
මෙයාකාරයට දකින සුතුවත්තාරය ශ්‍රාවකයා අතීතස්මින් අතීතයේ හටගත්ත විඳීම පිළිබඳ අනපේකෝ හෝති. අපේක්ෂාව අත්හරිනෝ. අනාගතං වේදනං නාවිනන්දති. අනාගතයේ හටගන්න මේ විඳීම් සතුටින් පිළිගන්නේ. පච්චුප්පන්නස්ස වේදනස්ස මේ වර්තමානයේ හටගන්න විඳීම් පිළිබඳ නිබ්බිදාය. අවබෝධයම කලකිරීම පිණිස විරාගාය. නොඇල්ම පිණිස නිරෝධාය. ඇල්ම නිරුද්ධ කිරීම පිණිස පටිපන්නෝ හෝති. ප්‍රතිපදාවේ යෙදෙනවා. එතන මේ අපේ ඇසකන නාසය දේවකය මනස හරහා මේ ස්පර්ශයේ ඔස්සේ හටගන්න මෙන්න මේ විඳීම ඇතිකල්හි තණ්හාව ඇත. විඳීම උපදිනකොටම තණ්හාව උපදිනවා. ඒකයි මේ සංසාර ගමනින් පින්නතුනි අපි එතර වෙන එක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විඳීම පිළිබඳව වේදනාවන් පිළිබඳ පින්නතුනි අවබෝධ කරපු වෙන එකම ශාස්ත්‍රුන් වහන්සේ නමක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් ඇරෙන්න. වෙන ආගම්වල තියෙනවද විඳීම ගැන? සැපක් ඇති වුණොත් අනේ දෙවියනේ බොහෝ ස්තුතියි මේක දුන්නට. දුකක් ආපුවා මිනිස්සු දුගන ගිහිල්ලා වැඳ වැටලා ඉල්ලනවා අනේ දෙවියනේ මේක ගන්න. ඔය ටිකනේ තියෙන්නේ. මේ හේතුඵල ධහම තුල හටගත් දෙයක්ය. ඒ හේතු නැතිවීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයක් මේකට නොඇලිය යුතුයි, අවබෝධ කළ යුතුයි කියන ධර්මය මේ ලෝක සත්‍යයට ලබා දීම සඳහා සාරා සංකේ කල්ප ලක්ෂයක් තමන්ගේ ජීවිතයේ කැප කළා. උන්වහන්සේ මේ ජීවිතේ පවා උන්වහන්සේ විඳපු සැපය මේ ලෝකේ කවුරුත් විඳලා නැහැ. ගිහි සැපය. උන්වහන්සේ සක්විති පදවිය ගන්න ඔන්න මෙන්න හිටියේ. කපිලවස්තු රාජධානියේ ප්‍රධානත්වයට උරුමකම් කියපු කුමරා ඒ රාජධානියේ රජ සැපේ අත්හැරියා. තමන් එක්ක එකට සංසාරේ ආපු යශෝදරා දේවිය අත්හැරියා. එකම පුත් කුමරා රාහුල කුමාරයා අත්හැරියා. සතර මහා නිධාන උන්වහන්සේගේ පිනට පහළ වුණ ඒවා අත්හැරියා. සුද්ධෝදන රජතුමා ප්‍රජාපති ගෞතමී දේවිය තමන්ගේ ඉන්න යාළු මිත්‍රාදීන් සියල්ලම අත්හැරලා ඒ සක්විති සැපය අත්හැරලා උන්වහන්සේ අබිනික්මන් කරලා කසාවතක් දවටාගෙන ශ්‍රන් මිරිවැඩි සංගල දාපු කුමාරයා ඒ මිරිවැඩි ඉවත් කළා. උන්වහන්සේ මැටි පාත්‍රයක් අතට අරගෙන උන්වහන්සේ මේ නිවන සොයාගෙන ගියේ හරියට අලුයම හෙළන ලද කෙළපිඩක් වගේ මේවා අතහැරලා නිවන සොයාගෙන ගිහිල්ලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලයි මේ ධර්මය හොය උන්වහන්සේ අවබෝධ කළේ. උන්වහන්සේ ධර්මය අවබෝධ කළ නිකන් හිටියේ නැහැ. උන්වහන්සේ හැම තිස්සෙම උන්වහන්සේ මේක අන් අයට දේශනා කළා. මොකද අනුකම්පාව කරුණාව උන්වහන්සේ දැක්කා මේ ධර්මය නොඇසුනොත් නැවත ගොඩේමක් සත්වයාට නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි විඳීම සම්පූර්ණයෙන්ම පින්නතුණි අවබෝධ කළේ.
අට සත පරියාය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. වේදනා සංයුක්තේ බුදුරජාණන් වහන්සේ අදාළ මහන්නේ විඳීම් තුනකුත් තියෙනවා. තමයි සැප දුක් උපේක්ෂා. ඊළඟ මහණී වේදනා පහකුත් තියෙනවා. උන්වහන්සේ දේශනා කළා ඒ විඳීම් පහක් හැටියට උන්වහන්සේ දේශනා කළේ සෝමනස්ස ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය සංගති උන්වහන්සේ දේශනා කළේ දෝමනස්ස ඉන්ද්‍රිය, සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය. ඒ කියන්නේ පිටුනේ සෝමනස්ස කියලා කියන්නේ මානසික සැප. සැපේ තියෙන අපිට මානසිකවනේ. දෝමනස්ස කියලා කියන්නේ මානසික දුක. සුඛේන්ද්‍රිය කියන්නේ කායික සැප. දුක්ඛේන්ද්‍රිය කියන්නේ කායික දුක, උපේක්ෂාව. ඊළඟට බුදුරජාන් වහන්සේ විඳීම් හය ආකාරයට දේශනා කළා. මේ පටිච්චසමුපාදේ ඒ හය ආකාරයෙන් තමයි උන්වහන්සේ වදාළේ. චක්කු සම්පස්සජා වේදනා. ඇසේ ස්පර්ශයෙන් හටගන්න විඳීම්. කනේ ස්පර්ශයෙන්, නාසයේ දිවේ කයේ මනසේ හටගන්න ඒ ස්පර්ශයෙන් හටගන්න විඳීම්. ඒතර හය ආකාරයි. ඊළඟ උන්වහන්සේ 18 ආකාරයකටත් විඳීම දේශනා කළා. කොම 18 ආකාරයට තියෙන්නේ? ඔන්න ඇසේ ස්පර්ශයෙන් හටගන්නවා සැප, දුක, උපේක්ෂා. ඒතර තුනයි. ඒතර ආයතන 6ටම තුන්වරක් 6 18යි. තේරුණාද? ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළා 36 ආකාරයකටත්. ඔන්න ඇසේ ස්පර්ශයෙන් ඇති වෙනවා සැපය ඇති වෙනවා. ඒක සාමිස සැපය. මේ පංචකාම අරමුණු ඔස්සේ අපිට සැපයක් ඇති වෙනවා. ලස්සන රූප දකිද්දි, මිහිරි ශබ්ද අහද්දි මිනිස්සු දඟලන්න පටන් ගන්නවා නේද? සුවඳ දැනෙද්දි ඒ සුවඳ ඔස්සේම මිනිස්සු ඇදලා ගිහිල්ලා ඒ සුවඳ මොකද්ද කියලා බලලා ඊට අනුව කටයුතු කරනවා. එතකොට මේ වගේ පංචකාම අරමුණු ඔස්සේ ඇති වෙනවා සැප වේදීම. ඒකට කියනවා සාමේශ සැපය. ඊළඟට නිර්ආමේශ සැපයත් ඇති වෙනවා. නිරාමිස කියන්නේ කාමයන්ගෙන් වෙන් වීලා වාසය කරද්දී සැපයක් ඇති වෙනවා. අපි තුමන කෙනෙක් භාවනා කරනවා. සිත තැම්පත් වුණා. නිරාමිස සැපයක්. මේ සෑයත් දැකලා. එහෙම නැත්නම් සංගරත්නය දැකලා. තමන් ධර්මයේ කියෝලා තමන්ට ඇති වෙනවා සැපයක්. නිරාමිස සැපය. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා නිරාමිස. එතකොට සැප තියෙනවා සාමිස සැප, නිරාමිස සැප. එතකොට ඕන දෙකයි. එතකොට ඇසේ ස්පර්ශයෙන් හටගන්න දුක් වේදනාව තියෙනවා සාමිස දුක, නිරාමිස දුක. දැන් ඔන්න අපි ඇහිං රූපයක් දකිද්දි අපිට දුකක් හටගන්නවා. අපි තුම අමනාප කෙනෙක් අපි දකිනවා. නැත්නම් අපි තුම ඔන්න අපි අමනාප කෙනෙක්ව, කෙනෙක්ගේ හඬක් ඇහෙනවා අපිට. එතකොට දුකක් අරගන්නවා අපිට. ඊළඟට තියෙනවා නිරාමිස දුක. නිරාමිස දුක අපිට ගන්න පුළුවන්. දැන් ඔන්න අපි හැමදේම උදේට නැගිටලා භාවනා කරනවා. ඔන්න දවසක් නිින්ද ගියා. දුක හටගන්නවා. ඔන්න අපි හැමදේම පොතක් බලනවා. ඒ පොත කියවන්න බැරි වුණා වෙන වැඩක් නිසා. දුකක් හටගන්නවා. ඒ වගේ ඒක කාමයන්ගෙන් වෙන් වෙලා වාසය කිරීමේදී දුකක් හටගන්නවා. අපි හිතනවා ධර්ම අවබෝධ වෙයි අපිට. නැත්නම් ඔන්න සමාධිය වඩන්න උත්සාහ කරන ඔන්න නිින්ද යනවා. සිත විසිරෙනවා. අපිට දුකක් හටගන්නවා. ඒක තමයි
නිරාමිස දුක. තුර ඇසේස් පරසේ සැපේ ඇතියෙනවා ඒක සාමිස සැප නිරාමිස සැප. ඇසේස් පරසයෙන් දුක්විඳීම හටගන්නවා සාමිස දුක නිරාමිස දුක. ඇසේස් පරසයෙන් හටගන්නවා සාමිස උපේක්ෂාව. ඒකෙන් දැන් අපි දැන් ඔන්න මේ වටපිට බලද්දී නොඑක් ආකාරයේ ශබ්ද අපට ඇහෙනවා ගඳ සුවඳ දැනෙනවා අපිට සැපකුත් නෙමේ දුකකුත් නෙමේ එතන තියෙන්නේ උපේක්ෂාවක්. ඊළඟ නිරාමිස උපේක්ෂාව. ඉතින් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පෙන්වුවේ නිරාමිස උපේක්ෂාව මූලික වශයෙන් හතරවෙනි ධ්‍යානය තුල තිබෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ගන්න පුළුවන් අපිට දැන් ඔන්න අපි හිතමු ඔන්න කෙනෙක් යම් වැරදි දෙයක් කරනවා අපිට පේනවා අපි උපේක්ෂාවටපත් වෙනවා. ඒකට අපි එච්චර ගැටෙන්න යන්නේ නැහැ. දොස් කියන්න යන්නේ නැහැ. එතකොට මේ විදිහට සාමිස උපේක්ෂාව නිරාමිස උපේක්ෂාව. එතකොට එතන විදීම් කීයද? 6යි. එතකොට ඒ විදීම් 6යි. එක ඇසේ ස්පර්ශයෙන් ආයතන 6ටම ගියාම 6වරක් 6 36යි. ඉතින් බුදුරජාන් වහන්සේ අදලා අතීතයේත් ওই විදීම් 36 ඇති වුණා. අනාගතේත් හට ගන්නවා වර්තමානයේ තුලත් තියෙනවා 36 වරක් 3 108යි. ඉතින් බාන්න මේ හෙලිකිරීම වෙන එකම ආගමක් තියනවාද? කිසිම ආගමක නැහැ. මේ සෑම දෙයක්ම උන්වහන්සේ අවබෝධ කළා. ඒකයි සම්මා සම්බුද්ධ කියන්නේ. ඒකයි උන්වහන්සේගේ නම සීකරලා උන්වහන්සේව සරණ ගියොත් මරණයට පත් වෙද්දී දිවුලෝගියේ උන්වහන්සේගේ ධාතු තැන්පත් කරපු සෑවල් වලට වැන්දොත් දිවුලෝගියේ ඒකයි. උන්වහන්සේගේ සම්බුද්ධත්වයට පත් වුණ බෝධියට මිනිස්සු වැන්දොත් ඒ පිනෙන් දෙව්ලොවට අරගෙන යන තරම් බලවත් දෙයක් ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට මෙන්න මේ විදිහට විදීම පිළිබඳව අපිට දේශනා කළා. උන්වහන්සේ වදාළේ මහරෙනි වේදනාව උන්වහන්සේ උපමා කළේ දිය බුබුලක් වගේ. ජලාශයකට වැස්ස වැටෙද්දී දිය බුබුලු හටගන්නවා නැති වෙනවා හටගන්නවා නැති වෙනවා. කෙනෙක් මේක දිහා බලන් ඉන්නෝ මේ වර්ෂාව ජල බිඳු මේ ජලාශයට වැටෙද්දි දියබබුලු හට ගන්නව නැති වෙනවා. මේක හිස් දෙයක් නේ, තුච්ච දෙයක් නේ, මේක කිසිම හරයක් නැහැනේ මේ දියබබුලු හට ගැනීම. ආන් ඒ වගේ බුදුරජාන් වහන්සේ වදාලා හොඳට සිහිය පිහිටව ගන්න ශ්‍රාවකයා විඳීම දෙස ඒ විඳීම පිළිබඳ ඒ විඳීමේ යථා ස්වභාවය අවබෝධ කරගෙන හොඳට ඒ පිළිබඳ එයා කල්පනාවෙන් හිටියොත් එයාට තේරෙනවා ස්පර්ශය හටගනිද්දි හටගන්නවා නැති වෙනකොට නැති වෙනවා. ඉතින් එයාට බුදුරජාන් වහන්සේ වදාලා ඒ ශ්‍රාවකයාට තේරෙනවා මොකද්ද මේ ඇතිවන සැප දුක් උපේක්ෂා විඳීම කියන්නේ හිස් දෙයක් නේ, තුච්ච දෙයක් නේ, මේකේ මොකද්ද තියෙන හරය කියලා විදීමට ඔහු ඇලෙන්නේ නැහැ කියනවා. ඉතින් ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපට පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පාදයේදී ශ්‍රාවකයා අවබෝධ කරගන්න ඕන කිව්වා. මේ විදීම ඇතිකල්හි තණ්හාව ඇත. විදීම උපදිනකොටම තණ්හා උපදිනවා. එතකොට මේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කරන්න තියෙන්නේ ආර්ය න්‍යාය යටතේ. උන්වහන්සේ සමීකරණයක් ඉදිරිපත් කළා මේ පටිච්ච සමුප්පාදය මෙන්න මේ විදිහට නුවණින් විමසන්න ඕනි ශ්‍රාවකයා. එතකොට මේ පටිච්ච සමුප්පාදයේ හට ගැනීම ශ්‍රාවකයා විමසද්දී මෙන්න මේ සමීකරණය. ඉති ඉමස්මින් සතේ ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ ඇතිකල්හි මේ ඇත, මේ උපදින විට මේ උපදී. එතකොට යම් කෙනෙක් මේක අහලා මතක තියාගෙන එයාට පුළුවන් නම්
සක්මන් කර කර හරි වාඩි වෙලා හරි විවේකයෙන් මේවා සිහි කරන් මේ ආරේ න්‍යාය යටතේ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ඒ විදිහට මේ ශාවකයා මේක සිහි කළොත් ඊළඟ පරිසම්පාදයේ නිරෝධය ඉති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මේ නැති කල්ලි මේ නැත මේ නිරුද්ධ වන විට මේ නිරුද්ධ වේ මේ විදිහට මේ පරිසම්පාදයේ අනුලෝම ප්‍රතිලෝම හැටියට කෙනෙකුට ආරේ න්‍යාය අර්ථය විමසන්න පුළුවන් වුණොත් ඒක මේ සංසාර ගමනේදී අපි ලබාපු හැම කාලයකම නොලැබෙන දෙයක් එනිසා ඒ විදිහට ධර්මය පුරුදු කරගත්තොත් කවදාවත් අපට ඒක අපත යන්නේ නැහැ කවදා හරි දවසක මේක උපකාර වෙනවා මේ ජීවිතයේ ධර්මය අවබෝධ නොවුණත් අනාගතයේදී අපි මේ ගත්ත යම් උත්සාහයක් ඇද්ද මේක ඉදිරියට අපිට ප්‍රයෝජනයි සෝතානුදත සූත්‍රයේ බුදුරජාන් වහන්සේ වදාළේ හොඳට බුදුර නවාංග ශාස්ත්‍රීය ශාසනය මේ ධර්මය හොඳට අහලා වචනයෙන් පුරුදු කරලා අර්ථ නුවණින් විමසලා ධර්මයේ පිළිබඳ පැහැදිලි අවබෝධයකින් යුක්ත වෙලා සිහි මුලා වෙලා ධර්ම අවබෝධ නොකොට මැරුණොත් මහණෙනි යා දිව්‍ය ලෝකෙ ඉපදුන ගමන්ම එයාට ධර්මයේ සිහි වෙනවා කියනවා මහණි ධර්මයේ සිහි වුණ නැත්නම් එයා දිව්‍ය ලෝකෙ ඉපදුන ගාම්ම ඉරිදිමා ශ්‍රමණයෙක් ඇවිල්ලා මේ ධර්මයේ කියද්දී වහා අවබෝධයකට පත් වෙනවා එහෙම වුණෙත් නැත්නම් ඉහළ දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා හත්තක ඊළඟ සනන් කුමාරාදී බ්‍රහ්ම රාජවරු දේශනා කරද්දී මෙයාට මතක් වෙනවා මේ ධර්මයේ මං අහලා තියෙනවනේ මේක මම මෙනෙහි කරලා තියෙනවනේ මේ පටිච්චසමුපාදය අවබෝධ වෙනවා කියනවා එහෙම නැත්නම් තවන් එක එකට මේ ධර්මයේ හැසුරුන කෙනේ තමන්ට කලින් දිව්‍ය ලෝක ගිහිල්ලා ඉන්නවා ඔන්න තමන් මැරිලා එහෙ යද්දී එයා මතක් කරලා දෙනවා මතකද අපි ධර්මය ඉගෙන ගත්තා මතකද ඔබට මේ හේතුඵල ධර්ම කියන්නේ මේකයි තණ්හාව කියන්නේ විදීම කියන්නේ මේ මෙන්න මේවා අපි ඉගෙන ගත්ත මතකද කියලා මතක් කරලා දෙනවා වහා අවබෝධ වෙනවා ඉතින් මිනිස් ලෝකයට වඩා දිව්‍ය ලෝකයේදී ධර්මයේ අර්ථ අවබෝධ වෙන ස්වභාවය වැඩි හත්ක කියන දිව්‍ය පුත්‍රයාගෙන් බුදුරජාන් වහන්සේ ඇහැව ඔබ මනුස්ස ලෝකේ ඉන්නවට වඩා යම් දහමක් දැන් දෙව්ලෝකදී අවබෝධ කළාද කිව්වා ස්වාමීනි මට නොහැටේච්ච ධර්ම කරුණු සියුම් ධර්ම කරුණු මට අවබෝධ වුණා කිව්වා ඉතින් ඒ නිසා වෙනතුනි මේ මනුස්ස ජීවිතේ අපේ වේගෙන් අවසන් වෙලා යනවා අපේ සී කල්පනාව අපි හිතමු දැන් ඔන්න අපි දැන් හොඳට කල්පනාවෙන් ඉන්නවා බැරි වෙලාවත් සංසාරයේ අපි මත්පැන් බීපු කර්මයේ ආවොත් උන්වහන්සේවදාලේ මත්පැන් පානය කරපු එක්කෙනා මිනිස් ලෝකේ ආපුවම උම්මත්තනික සංවත්තනිකෝ සිහිය මුලා වෙනවා බැරි වෙලාවත් හෙට ඒ ස්වභාවයක් අපිට ආවොත් සියල්ල අවසానයි අංගොඩ ගිහිල්ලා දායි අපිව කිසිම ධර්මයක් අහන්න අපිට අවස්ථාවක් නැහැ ඉතින් ඒ නිසා අපිට මේ ලැබිච්ච අවස්ථාවේ මේක තම තමන් මේ සංසාරයෙන් එතෙර වෙන්න තියෙන්නේ. ඉතින් මේක අනතුර තම තමන් තේරුම් අරගෙන අපි මනුස්ස ලෝකයට ආවේ තනියෙන්. යම් කාලයක් ඉඳලා අපිට යන්න තියෙන්නේ තනියෙන්. ඒ නිසා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මේ සද්ධර්ම ශ්‍රවණේ අපිට ලැබුණ වෙලාවේ මේවා හොඳට අපි ඉගෙනගෙන දැන් මේ ඉදිරියට මේවා කියලා දෙද්දී මේ පින්තුන් ඒව හොඳට මතක තියාගෙන මේ විදිහට පුරුද්දක් ඇති කරගත්තොත් කවදාවත් ඒක අපතේ යන්නේ නැහැ. තේහෙන් බැරි වුණොත් අපි කාලා බීලා ඔහේ ඉඳි මේ ලෝකෙ යන විදිහට අපි යයි. එක එක රැඩි වලට අපි ගොදුරු වෙනවා. අවසානයේ අපිම දන්නේ අපි වයසට ගිහිල්ලා එක්තැන් වෙලා චුත වෙනකම්. ඒ නිසා පින්තුනි උන්වහන්සේවදාලේ තමන්ගේ පිහිට තමන්මයි. කොයිනාතෝ පරෝසියා කවුරුනම් තමන්ට පිහිට වෙන්නද ඉතින් ඒ නිසා ඒව තේරුම් අරගෙන අපි මේ පටිච්චසමුප්පාද ධර්මය හොඳින් ඉගෙනගෙන මේ ධර්මයේ තියෙන කරුණු උන්වහන්සේ වදාළ ආකාරයට සිහි කරලා
ඒ පටිච්චසමුප්පාද ධර්ම අවබෝධ කරගෙන අපටත් මේ ඉපදෙන මැරෙන දුක්ඛිත වූ සංසාර ගමනින් එතර වන්නට අප හැම දිනාටම දුර්ලභ වූ වාසනාව උදා වේවා සාදු 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 වස්සානේ ධර්මදේශනා